live at 10:30. අයිබෝවන් සුබ සන්ධ්‍යාවක්. ඔබ එක්වන්නේ රාත්‍රී 10:30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්. Facebook පුවත් පිටුව අතරින් වැඩිම ක්‍රියාකාරීත්වයේ සහිත පුවත් පිටුව බවට ස්වර්ණවාහිනී live at 7 Facebook පුවත් පිටුව පත් වුණා. ඒ රූපවාහිනී තිරේ මෙන්ම සමාජ මාධ්‍ය ඔස්සේ ස්වර්ණවාහිනී live at 7 කෙරෙහි ඔබ තබූ විශ්වාසය හේතුවෙන්. ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරමින් අද සුපුරුදු පරිදි ප්‍රවෘත්ති මැදිරියේ සිට ඔබ හමු වන මම නදීක කරුණානායක. මම චවිකා ගුණසේකර. සුපුරුදු පරිදි අදත් මුලින්ම බලමු සිරස්තල. ඇමති සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන් මාතර දී ජනරැලියක්. කිසිදු කෙනෙක් කිසිම සැකයක් හිතේ තබා ගන්නට එපා. මෙවර ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා. ඉස්සරයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන ජනපතිගේ මත විමසුම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවකට එළඹෙයි. පළාත් සභා මැතිවරණයට මැතිවරණ කොමිසමේ සූදානම. ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ඕනෑම තීන්දුවක් අපි ක්‍රියාත්මක කරනවා. තනි ආණ්ඩුවක් යටතේ සංවර්ධනය දසගුණයකින් වැඩි කරන බව අගමැති කියයි. අපි මෙච්චර කරා නම් සුළුතරයක් තියෙන ආණ්ඩුවක් අපි ඇති කරමු. තනි පක්ෂ ආණ්ඩුවක් මේවැ දහගුණයක වැඩ අපිට කරන්න පුළුවන් කියලා රටට ප්‍රකාශ කරන්න කියලා මම ඔබ සියලු දෙනාටම කියනවා. තනතුරු අත්හල මුස්ලිම් මන්ත්‍රීවරු දෙදෙනෙක් යලි ඇමති දුරවල දියුරුම් දෙයි. කංජිපානි ඉම්රාන්ට වසර 6ක සිරදඬුවම්. මුලින්ම දේශීය ප්‍රවෘත්ති. ඉදිරි ජනාධිපතිවරණයට තමන්ගේ ඉදිරිපත්වීම ස්ථීර බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ මාතරදී අද පැවති ජන රැලියට සහභාගි වෙමින්. එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීම වෙනුවෙන් ජන රැලියක් අද මාතරදී පැවැත්වුණා. සජිත් එනවා යනුවෙන් නම් කර ඇති මෙම ජන රැලිය අද පස්වරු 4:30ට පමණ ආරම්භ වුණේ මාතර සනත් ජයසූරිය ක්‍රීඩාංගණයේදී. අද මෙම රැලිය සංවිධානය කර තිබුණේ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා. ක්‍රීඩාංගණයට පැමිණි සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාට මෙලෙස උණුසුම් ප්‍රතිචාරයක් හිමි වුණා. සජිත් ප්‍රේමදාස මහත්තයාට දේශපාලන අත්දැකීමක් තියෙනවා. ඒ වගේම තාම අවුරුදු 52යි 70 ගෝටට වඩා මේක කොල්ලෙක් අම්මෝ මේක කොල්ලෙක්. එතකොට 52 මිනිහෙක්ට තව අවුරුදු 25ක් දේශපාලනය කරන්න අත්දැකීම තියෙනවා නේද මගේ අම්මේ තාත්තේ? ඊයේ මම ගියා සිරිකමල්ද සිල්වා කියලා අපේ පළාත් සභා මන්ත්‍රීවරගේ පුතෙක්ගේ මංගල්‍යයට. එතන හිටියා තව පළාත් සභා මන්ත්‍රීවරයෙක් සිරන්ත අමරසේකර කියලා. එතුමා කෝවා මල්ලි ඔබ විශ්වාස කරන්නේ නැහැ බං. සජිත් මට කෝල් එක දුන්නේ උදේ 4:10ට කියලා. මට ෆෝන් එක පෙන්නුවා 4:10ට කෝල් එක. සජිත් ප්‍රේමදාස මැතිතුමාත් රණසිංහ ප්‍රේමදාස මැතිතුමා වගේ දිවාරා පැය 24 දේශපාලනය කරන මිනිහෙක් නිසා තමයි අපි සජිත් 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 කියන්නේ. එක එක සමහරලාට හීන බල්ලා කියනවනම් සුදීව සේරසිංහට අජිත් පී පෙරරට විනය පරීක්ෂණ කියනවා කියලා ගෙනෙන් බම්බු විනය පරීක්ෂණක් අපි බය නැහැ ඔයි. අපි ඉන්න මා ජනතාවගේ පැත්තේ. මෙතුමා එක මටත් ප්‍රශ්න තිබුණා. ඇත්තෙන්ම මට මතකයි මීට අවුරුදු 6කට විතර ඉස්සෙල්ලා මම කුරුදු පොල්ලක් දෙහෙකුත් අතට ගත්තා. එකක් දෙකක් නෙමෙයි ටිකක් වැඩිපුරත් අතට දැනුණා. විශේෂයෙන්ම යලි වතාවක් මේ රට රාජපක්ෂ පවුලේ වහල් යුගයට යන එක නවත්තන්නට පුළුවන් එකම නායකයා සජිත් ප්‍රේමදාස. අනේ නිසා මම නම් විශ්වාස කරනවා අපේ මුළු පක්ෂයම එකතු වෙලා රනිල් වික්‍රමසිංහ අපේ ආදරණීය ගෞරවනීය අග්‍රාමාත්‍යතුමාගේ යෝජනාවෙන් කරූ ජයසූරිය මැතිතුමාගේ ස්ථීරත්වය සජිත් ප්‍රේමදාස අපේ ජනාධිපති අපේක්ෂකයා බවට පත් කරනවා විතරක් නෙමෙයි තව සතියක් දෙකක් ඇතුළත අපි තමුන්වහන්සලා මේ වගේ තවත් දහගුණයක් එක්ක ගෝල් ෆේස් පිටියේදී අපේ ජනාධිපති අපේක්ෂකයාත් එක්ක එනකොට එතුමා වටේ
අපේ අග්‍රාමාත්‍යතුමා අපේ කතානායකතුමා සහ මුළු පක්ෂයම විතරක් නෙමෙයි රවු ෆකීම්ලා රිෂාඩ් බදුර්දීන්ලා මනෝ ගණේෂන්ලා දිගම්බරම්ලා රාජිත සේනාරත්නලා චම්පික රණවකලා විතරක් නෙමෙයි අපි උතුරේ ජනතාවගෙන් උත්සාහයද අරගෙන 65%ක්වත් මේ රටේ ඡන්ද ලබා ගනිමින් එක්සත් ජාතික පක්ෂයට අපේම UNP ජනාධිපතිවරයෙක් වසර 25කට පස්සේ ලැබෙන බවට සාතික වෙමින් රැලිය ආමන්ත්‍රණය කළ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක මාතේ සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ තමන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ස්ථිර බවයි. කිසිදු කෙනෙක් කිසිම සැකයක් හිතේ තබා ගන්නට එපා. මෙවර ජනාධිපතිවරණයට සජිත් ප්‍රේමදාස ඉදිරිපත් වෙනවා ස්ථිරයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට ඕන. රටේ ඉහළම පුටුව ගැන කතා කරනකොට සමස්ත ජනයා නියෝජනය කරන ජනතා නියෝජිතයා ගැන තීන්දු කරනකොට රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ විශිෂ්ට පරිණත ප්‍රතිඵලදායී නායකත්වයක්. රටේ ජනතාවගේ බලාපොරොත්තුව රට ශක්තිමත් කරන, රට දියුණු කරන, ජාතික ආරක්ෂාව තහවුරු කරන නායකත්වයක්. ඒ නායකත්වය අපේ මාතෘභූමියට ලබා දෙන්නට මම කටයුතු කරනවායි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කර සිටිනවා. ආරක්ෂක වැඩසටහනක්, ජාතික ආර්ථික වැඩසටහනක්, රටේ එක්සේසත් කරන වැඩසටහනක්, රටේ ජනතාව සුඛිත මුදිත කරන වැඩසටහනක් අපි ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. නොවැම්බර් දෙසැම්බර් මාසේ මේ රටේ ජනතාව ඒ වැදගත් හැරවුම් ලක්ෂ්‍යයේ තීන්දුව ගන්නකොට මම ඔබලට පොරොන්දු වෙනවා දිවාරය නොබලා අපි අපේ ජනතාව ශක්තිමත් කරලා ජයග්‍රාහී මාතෘභූමියක් අපි මේ රටේ බිහි කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමතියි. මේ රටේ දැවැන්තම හැරවුම් ලක්ෂ්‍යය නිර්මාණය කරනකොට අනිවාර්යෙන්ම වචනේ පරිසමාප්තාර්ථයෙන්ම ශ්‍රී ලංකාවට ප්‍රමුඛස්ථානය ලබා දෙන ශ්‍රී ලංකා ෆස්ට් කියන වැඩසටහන අපි දියත් කරනවායි කියන එක මේ අවස්ථාවේ ඔබලට ප්‍රකාශ කරනවා. මේ අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් මෙවන විට අරලියගහ මන්දිරයේදී පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මැති ඇමතිවරුන් විශාල පිරිසක් ඊට සහභාගී වී සිටිනවා. මේ එක්සත් ජාතික පක්ෂය හා ආණ්ඩුව නියෝජනය කරන ජනතා නියෝජිතයින් එම හමුවට එක් වූ ආකාරයයි. ඇතුළ එක්සත් ජාතික පක්ෂයේ ආණ්ඩුව සංවත්සරය වෙන්නේ දිනේ එකක් තියෙනවා. අද දෙයක් නෙවෙයි අපි උන්තර මිස ඇවිල්ලා කාලෙ විදිහට යනවා. දැන් හැමතැනම තැන් තැන් වල පොඩි පොඩි මීටින් පක්ෂ දැනටම දෙකට කැඩ ඉවරයි. ඒක කරලා නැහැ අපි ඔක්කොම එක්කම තමයි මීටින් තියන්නේ. ඉතින් එහෙනම් ඔබතුමත් යන්න එපැයි. ඉතින් මාතර යනකට ගම්පහින්දන් යන්නේ නැහැ නේද? ඔක්කොම නවත්තලා යනවා නෙමෙයි. මේ ප්‍රදේශයේ මාතර ගාල දිස්ත්‍රික්කයේ සියලු මන්ත්‍රීවරයෙකුට සහභාගී. එතකොට දැන් ජනාධිපති අපේක්ෂකතුමා අනිවාර්යයෙන්ම සජිත් ප්‍රේමදාස මහතා අනිවාර්යයෙන්ම එනවා කියලා එතුමා කිව්වා. ඉතින් ඉස්සරහදී සමහරට පක්ෂීයතුමා නියෝජ්‍ය නායකතුමානේ. එක එක මත තියෙනවා. මේ මත තනි තීන්දුවකට ඡන්දයක් තුලින් තනි තීන්දුවකට ගත්තාම අපි ඒක වගේම ඒ අපේ තේරිච්චි පුද්ගලයාට අපි වැඩ කරනවා. මේමයි දැන් අපේ මහගෙදර ගං වතුර ගලලා අපේ සිරිකොත මහගෙදර ගං වතුර ගලලා දැන් මේ දරු පෙරව ටික තැන් තැන් වල ගිහිල්ලා කට්ටිය මාතර යනවා කට්ටිය සුජෝසේන මහත්තයා ගෙදර යනවා ගං වතුර අරගෙන ගිහලා සාමාන්‍ය හොඳ අවුව පව්ව පැව්වම බොහෝ විට කට්ටිය එකතු වෙයි එකතු නොවුනොත් මහගෙදර තනි වෙනවා. පක්ෂ ප්‍රජාතන්ත්‍රවාදයට මුල් තැන ලබා දෙමින් තම පක්ෂය ජනාධිපති ධුරාපේක්ෂකයා තෝරා ගනු ඇති බව අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසනවා. මේ අතර අද අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පැවසුවේ එක්සත් ජාතික පක්ෂය තුළ බෙදීමක් ඇති කිරීමට කිසිවෙකුට නොහැකි බවයි. ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ජනාධිපතිතුමා ඉන්න කාලේ සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආදරණීය පියාණන්ගේ නම යෝජනා කරේ ගාමිණී දිසානායක මැතිතුමාය. ඒ වගේම ඒක ස්ථිර කරේ ලලිත් ඇතුළත් මුදලි මැතිතුමා. කිසිම දවසක ඡන්දයක් තියලා නැහැ ජනාධිපති අපේක්ෂකය තෝරා. ඉතින් ඒ නිසා මේකට කාටවත් අමාරුකමක් ඇති වෙන්න ඕනේ නැහැ. එක එක්කෙනාගේ න්‍යාය පත්‍ර වලට අපි වැඩ කටයුතු කරන්නේ. ගරු අග්‍රාමාත්‍යතුමා මේ රටේ හැම අස්සක් මුල්ලක් නැර යන සංවර්ධන සංග්‍රාමයේ ක්‍රියාත්මක කරන්න ගම්පෙරළිය රන්මාවත් ඒ වගේ විවිධ ව්‍යාපෘති කරන්න. සජිත් ප්‍රේමදාස මැතිතුමා ගම්මාන 2500ක් හදන්න රට වටා ගිහිල්ලා තියෙන්නේ. ඉතින් අපිට අමුතුවෙන් මේ ගමට යන්න වෙනම න්‍යාය පත්‍ර හදන්න ඕනේ නැහැ.
මට යම් යම් මන්ත්‍රීවරු කියන එන්න කියලා. ඉතින් මන්ත්‍රීවරු එක එක්කෙනා කිව්වට මම දැන් වලට යන්නේ මට පක්ෂ මහලේකම් හරි එහෙම නැත්නම් මට කියන්නට ඕන පක්ෂේ නායකතුමා. සා අපි ඉන්න නායකයාට ගරු කරන ආරාධනා කරා නම් සජිත් ප්‍රේමදාස මහත්මයාම යන්නේ. ඉතින් මෙන්න වෙන කට්ටිය ආරාධනා කරාට මට මොකටද එන්න. කො දිස්ත්‍රික්කේ නායකෙක් මට කියන්න ඕනේ. ඉතින් එහෙම නොකියපු නිසා මම ඒකට යන්නේ නැහැ. මම දන්නවා මේ එක්සත් ජාතික පක්ෂය කඩන්න කාටවත් පුළුවන් කමක් නැහැ. කඩලා යම් කිසි ඉවත් වෙන පුද්ගලයෝ සදා අනාතයි. ඒ කණ්ඩායම අරලියගහ මන්දිරයටත් හැන්දෑවට එනවා. බති දෙනකම් විතර එහෙට අනිත් ඔක්කොම එකතු වෙලා එක වේදිකාව යනවා. මේ මාතර වේදිකාවට ගියයි කියලා අපේක්ෂකයා නම් කරන්න පුළුවන්. පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ඇති හැකියාව පිළිබඳව ජනාධිපතිවරයා කළ මත විමසීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණ විභාගය අද පසුරුවේ අවසන් වුණා. එම රහසිගත නිගමනය ජනාධිපතිවරයා වෙත යොමු කරන බවයි ශ්‍රේෂ්ඨාධිකරණය නිවේදනය කළේ. පළාත් සභාවල සීමා නිර්ණය පිළිබඳ කමිටු වාර්තාව පාර්ලිමේන්තුව මගින් සම්මත කර නොමැති අවස්ථාවක පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකියාවක් තිබේද යන්න පිළිබඳව ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා තිබුණා. එයාග විනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ පංචපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගැනුණා. විනිසුරු මඩුල්ලේ සෙසු සාමාජිකයන් උනේ බුවනකලු විහාරයේ සිසරද ආබ්‍රු ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මලල් ගොඩ යන විනිසුරුවරුන්. ජනාධිපතිවරයා විසින් යොමු කර ඇති මෙම මත විමසීමට අදාළව ශ්‍රේෂ්ඨාධිකරණයට විවිධ පාර්ශ්වවලින් ලිඛිත දේශන 13ක් ඉදිරිපත් වී තිබෙන බව නඩු විභාගයේ ආරම්භයේදී අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියා. පෙත් සම්කාර සුනන්ද බණ්ඩාර මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා අධිකරණය හමුවේ පැවසුවේ පළාත් සභාවල සීමා නිර්ණය කිරීම සහ මැතිවරණයේ පැවැත්වීම පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු කරුණක් බවයි. ඊට විධායකයට මැදිහත් වීමට හැකියාවක් නොමැති බවද ඔහු අධිකරණය හමුවේ කියා සිටියා. අගමිනිසුරු ජයන්ත ජයසූරිය මහතා මෙහිදී මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා පැවසුවේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව තීරණය පාර්ලිමේන්තුව හරහා විසඳාගත යුතු කරුණක් බවත් ඊට අධිකරණයට මැදිහත් විය නොහැකි බවයි. පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ කල්යාණන්ද තිරාණගම මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් චෝදනා කළේ පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමේ කටයුතු අඩාල කිරීමේ අරමුණින්ම මෙම මත විමසීම ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කර ඇති බවයි. පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට අදාළව මෙවැනි මත විමසීමක් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත යොමු කිරීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නිෂාම් කාරියප්පර මහතා අධිකරණය හමුවේ පෙන්වා දුන්නා. ඔහු වැඩිදුරටත් පැවසුවේ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් බලය පැවරී ඇත්තේ මැතිවරණ කොමිසමට බවයි. එක්සත් ජාතික පක්ෂයේ මහලේකම මාතේ අඛිල විරාජ් කාර්යවසම් මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් සඳහන් කළේ පාර්ලිමේන්තුව හමුවේ සිදු කරමින් පවතින සීමා නිර්ණ කටයුතු වලට අදාළව මෙම අවස්ථාවේදී ඉන් පිටත තීරණය ගැනීම අපහසු බවයි. මේ හේතුවෙන් අදාළ කරණය සම්බන්ධයෙන් මෙම අවස්ථාවේ අධිකරණයට මැදිහත් වීමක් සිදු කළ නොහැකි බවත් ඔහු සඳහන් කළා. පෙත්සමක් ඉදිරිපත් කර තිබූ දෙමළ ජාතික සඳහනේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් සුමන්දිරන් මහතාද තම දේශනයෙන් කියා සිටියේ පළාත් සභාවල සීමා නිර්ණ කටයුතු සම්පූර්ණ කර නොමැති අවස්ථාවක ඊට අදාළ මැතිවරණයක් කැඳවීමට ජනාධිපතිවරයාට බලයක් නොමැති බවයි. නමුත් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම දිනෙන් දිනම කල්යමින් තිබෙන බවත් මේ හරහා ජනතාවගේ සර්වජන ඡන්ද අයිතිය දිනෙන් දිනම උල්ලංඝනය වෙමින් තිබෙන බවත් පෙත්සමක් ඉදිරිපත් කළ නීතිඥ දසුන් නාගසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ කියා සිටියා. පැරණි ක්‍රමයේ යටතේ පළාත් සභා ඡන්දය පැවැත්වීමට හැකියාවක් තිබෙන බවයි විජේදාස රාජපක්ෂ මහතා අධිකරණය හමුවේ සඳහන් කළේ. නීතිපතිවරයා වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමිනිද සිල්වා මහත්මිය සඳහන් කර සිටියේ සීමා නිර්ණ කටයුතු අවසන් වීමෙන් පසුව එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යොමු කරන බවත් ජනාධිපතිවරයා විසින් එය ප්‍රසිද්ධියට පත් කිරීමෙන් අනතුරුව පළාත් සභා මැතිවරණයක් පැවැත්වීමට හැකි බවයි. සියලු කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ පංචපුද්ගල විනිසුරු මඩුල්ල ජනාධිපතිවරයාගේ මත විමසීමට අදාළ විභාගය අවසන් කරමින් තම රහසිගත නිගමනය ඉදිරියේදී ජනාධිපතිවරයා වෙත යොමු කරන බව නිවේදනය කළා. ඉතින් ඇත්තටම අපිට කියන්න තියෙන්නේ මේ වෙලාවේ මැතිවරණයක් පවත්වන්න සුදුසු කාලය නෙමෙයි මේ තියෙන්නේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිවරණය සහ පළාත් සභා මැතිවරණය මේ වෙලාවේ පැවැත්වීම තුළින් මේ මැතිවරණ දෙක අතිච්ඡාදනය වෙනවා. ඒකම මේ ජනාධිවරණය කල් දාන්න යම් ආකාරයේ උපක්‍රමයක් හැටියටත් අපිට මේක හඳුන්වන්න පුළුවන්. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට අදාළ අධිකරණ නියෝගයේ කුමක් වුවත් ඒ අනුව ක්‍රියා කිරීමට තමන් බැඳී සිටින බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ස්වර්ණවාහිනිය සමග විශේෂ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා. මේ මත විමසුම කරන්න කියන එක ජනාධිපතිතුමාට ලියලා යවුවේ මැතිවරණ කොමිෂන් සභාව. හැබැයි අපි ලියලා යවුවේ මේ අවුරුද්දේ මුල් භාගයේ. මේක කළ යුතුව තිබුණු කාලය පහු කරලා මේ ඉල්ලීම දේශපාලනිකව කරපු ඉල්ලීමක් හැටියට ඔබතුමා කොමිසම කරේ ස්වාධීනව පෙන්නේ නැද්ද? ඒකට අපට උත්තර දෙන්න බෑනේ. නමුත් ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දෙන ඕනෑම තීන්දුවක්
අපි ක්‍රියාත්මක කරනවා. දැන් ඊගොල්ලෝ තව තවත් කතාබහක් වෙන්දක් තමයි මේ ජනාධිපතිතුමාගේ දුර කාලය සම්බන්ධයෙන් වල කතාබහ. අවික්‍රමිකයන් සභාව ගරු ජනාධිපතිතුමා හමු වුණා. මේ ජනාධිපති වර්ණය නොවැම්බර් 15 දෙසැම්බර් 7 ඒ දින දෙක ඇතුළතව තියෙනවා කියලා අපි එතුමාට දැනුවා. මේ ප්‍රශ්නය ගැන ඒ වෙලාවේ එතුමන් අපට කිසිම දෙයක් කිව්වේ නැහැ. ඒ එක්කම ඔබට මතක ඇති ගරු ජනාධිපතිතුමා ඉන්දියාවේ ඉඳලා කිව්වා දෙසැම්බර් 7 වෙනිදා ජනාධිපති වර්ණය තියෙනවා කියන එතුමා විශ්වාසයට එතුමාට කරනවා. එදාට තියාවි කියලා එදාට එහා පැත්තට යන්න බෑ කියලා. මෙවර චන්දවිසීම වල මුතුමාට බෝඩ් දෙවිලා තියෙනවා. ප්‍රධානම අභියෝග මොනවාද? ජාතිවාදී ආගමික හැඟීම් පිළිබඳව ඇති කරන වෛරී ප්‍රකාශන යනාදිය නිසා ජනතාව තුළ ඇති වුණොත් අර්බුදයක්. ඒක බරපතල ප්‍රශ්නයක්. ඔය ගැටලුවට අපි මූණ දෙන්නේ කොහොමද කියන එක අපි සාකච්ඡා කරමින් පවතින. සියලු දෙනාම එකයි. අපි බලාපොරොත්තු වෙනවා මේ දිසාපතිවරු හරහා ගම්මට්ටමෙන් ඇති කරලා තියෙන මේ ඔක්කොම ස්වේච්ඡා සංවිධාන එකතු කරපු සංවිධානයක් දැන් හදලා තියෙනවා රට රැකුම කියලා. ඒව හරහා මේ මතය අරගෙන ඡන්ද පොළ ආරක්ෂක ඡන්ද විමසීම් කාල සීමාව තුළ කිසිදු ආකාරයක ප්‍රචණ්ඩ ක්‍රියාවක් කිසිදු අයකට විරුද්ධව ආගමික වේවා භාෂාමය වේවා ජාතිමය වේවා දේශපාලනික වේවා ප්‍රචණ්ඩ ක්‍රියා ඇතිවීම වැළැක්වීමට සහ කම්පනය කියන වචනය පාවිච්චි කරමු කියලා. ඒක තමයි අපි පාවිච්චි කරන් යන්නේ අපිට තියෙන අභියෝගය පාලනය කරන්න. තිරසර සංවර්ධනය හා බැඳුණු ඉදිකිරීම් ක්ෂේත්‍රයක අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරනවා. ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේ කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනයේ සමාරම්භක අවස්ථාවට අද පෙරවරුවේ සහභාගී වෙමින්. ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමය විසින් 19 වරටත් සංවිධාන කළ කන්ස්ට්‍රක්ට් 2019 ජාත්‍යන්තර ඉදිකිරීම් ප්‍රදර්ශනය අද කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී ආරම්භ වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නැරඹි මෙම ප්‍රදර්ශනය අනිද්දා දක්වා පැවැත්වෙනවා. ප්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අපි වගේ පුංචි රටක කුඩා භූමියක තිබෙන ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීමේ වැදගත්කම ඔබ අප සෑම කෙනෙක්ම දන්නවා. ඇතැම් වෙලාවට ලෝකයේ මහ විශාල නගරවල කරන සැලසුම් පිළිබඳව අපේ රටේ ජනතාවත් සිහින දැක්කත් නමුත් අපේ තිබෙන භූමියේ ප්‍රමාණය මහනගර සැලසුම් සංවර්ධනයේදී ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ගැනීමට සිද්ධ වෙලා තිබෙනවා. මගේ නම් පෞද්ගලික අදහස මා දන්නා පරිදි අපේ රටේ පෞද්ගලික අංශය රාජ්‍යංශයට වඩා ප්‍රමිතියෙන් සහ තත්වයෙන් උසස් ලෙස ඉදිරියට ගිහින් තියෙනවායි කියන එකයි මම විශ්වාස කරන්නේ. අපි බලාපොරොත්තු වන ඇතැම් සංවර්ධන කටයුතු වල බොහෝ වෙලාවට කලට වේලාවට වැඩ කටයුතු කර ගැනීම සම්බන්ධයෙන් තිබෙන ප්‍රබල ප්‍රශ්න රාජ්‍යංශයේ තිබෙනවා. ඇතැම් වෙලාවට දේශපාලකයන් විසින් ගන්නා යම් යම් පටු තීන්දු තීරණ රාජ්‍ය ප්‍රතිපත්තියෙන් බැහැරව ගන්නා වූ තීන්දු තීරණ අපි දකිනවා. මේ අතර පාස්කුවිරිදා ප්‍රහාරයෙන් පසු රට තුළ මතු තත්ත්වය මත සිය රාජ්‍ය අමාත්‍යදුරවලින් ඉල්ලාස් වූ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මොහමඩ් කාසිම් මොහමඩ් ෆයිසල් සහ අලි සහිර් මෞලානා සේජ් යන මහතරුන් අද දහවල් ජනාධිපති කාර්යාලයේදී නැවත රාජ්‍ය අමාත්‍යදුරයන්හි දෙවුරුම් දුන්නා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේයි. ඒ අනුව මොහමඩ් කාසිම් මොහමඩ් ෆයිසල් මහතා සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අලි සහිර් මෞලානා සේඩ් මහතා ප්‍රාථමික කර්මාන්ත හා සමාජ සවි බල ගැන්වීම් රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දෙවුරුම් දුන්නා. ඉදිරියේදී දේශපාලන පක්ෂ ඒකරාශී කරමින් තනි ආණ්ඩුවක් පිහිටුවා රට ගොඩනැගීමේ වැඩපිළිවෙල අකණ්ඩව ඉදිරියට ගෙන යන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පළ කළේ පළාත් පාලන ආයතන නියෝජිතයින් පිරිසක් අද හමු අවස්ථාවේදී. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද අරලියගහ මන්දිරයේදී බදුල්ල මොනරාගල සහ රත්නපුර දිස්ත්‍රික්කවල පළාත් පාලන මහජන නියෝජිතයින් හමු වුණා. ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යාංශය යටතේ 2019 වර්ෂය සඳහා ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය කිරීමේ වැඩසටහන සහ එහි ප්‍රගතිය සම්බන්ධයෙන් එම හමුවේදී අවධානය යොමු වුණා. 2014 වර්ෂයේ රනිල් වික්‍රමසිංහතුමා 2015 ආණ්ඩුව පෙරලනවා කියනකොට කවුරුත් විශ්වාස කරේ නැහැ හිනා වුණා. හැබැයි අපිට පුළුවන්කම ලැබුණා අපි උපක්‍රමශීලීව ගමන් කරපු නිසා 2015 ආණ්ඩුව පිහිටවන්න. ඉතින් මම තමුන්නාන්සලගෙන් පක්ෂයේ මහලේකම්වරයා වශයෙන් ඉල්ලා හිටින්නේ අපි ඊළඟෙන ජනාධිපතිවරණ සඳහා මූණ දෙන්න අපි බුද්ධිමත්ව ඒ වගේම එකමුතුකම ආරක්ෂා කරමින් කිසි කෙනෙක් කැඩී බිඳී යන්න නොදී අපි ඒ වගේම කල්ලි කණ්ඩායම් හදන්නේ නැතුව අපි පක්ෂයක් විදිහට අපි මූණ දෙන්න ඕනේ. ඒ මූණොත් තමයි අපිට ජයග්‍රහණය කරන්න පුළුවන්. අපි බාරගත්තේ ආර්ථිකයක් නැති රටක්, සංහිඳියාවක් නැති රටක්, සංවර්ධනයක් නැති රටක්, GSP නැති රටක්, නීතියක් නැති රටක්, ශ්‍රේෂ්ඨාධිකරණයක් නැති රටක්. අද ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙනවා, නීතිය සාමයේ තියෙනවා, සංවර්ධනයක් තියෙනවා, සංහිඳියාව තියෙනවා. අපි ආර්ථිකයක් හදලා ගත්තා.
එදා ලංකාවට ණයක් දෙන්නවත් හිටින්න අපේ ණය ගෙවන්න තව එක්කෙනෙක්ගේ ණය ගන්නවත් බැරි වුණා. ඒ තත්වයක අපි වැටිලා හිටියේ. ඔක්කොම වැඩ කටයුතු කරේ බහුතරයක් නැතුව. මට බහුතරයක් තිබුණේ නැහැ. ඒක කාලයක් යහපාලනය ඇති කර අපි එකතු වුණා ශ්‍රී ලංකන් දැත්. ඒත් එතන තියෙන විවිධ මත ගැටුම් හා පුද්ගලික චරිත ගැටුම් නිසා ආණ්ඩුවේ ඒ ප්‍රශ්න කාරණා ගණනාවක් අපිට ඉෂ්ට කරගන්න බැරි වුණා. ඒත් ඒ වුණත් අපේ මේ සුළුතර ආණ්ඩුව ලංකාවේ තියෙන අනික් ආණ්ඩු ගණනාවකට වඩා ප්‍රශ්න විසඳලා ඇත්ත වශයෙන්ම අපි ඉදිරියට ගෙනිච්චා. අපිට ඉස්සෙල්ල තිබුණේ 3-2ක් තිබුණා ආණ්ඩු. ප්‍රශ්න විසඳන්න බැරි නිසානේ ඡන්දෙට ගියේ. කවුද ඡන්දෙට යන්නේ නැත්තම් වේලාසනේ. ආ එහෙමනේ මං ක මේ කාලේ යනකම් මං කොහොම හරි ගෙනියනවා. දැන් මම අහන්නේ එක දෙයයි. අපි මෙච්චර කරා නම් සුළුතරයක් තියෙන ආණ්ඩුවක් අපි ඇති කරමු තනිපක්ෂ ආණ්ඩුවක්. මේවැ 10 ගුණයක වැඩ අපිට කරන්න පුළුවන් කියලා රටට ප්‍රකාශ කරන්න කියලා මම ඔබ සියලු දෙනාටම කියනවා. හිටපු ජනාධිපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා, ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අතර විශේෂ හමුවක් ඊ රාත්‍රියේ පැවැත්ුණා. ඒ නෙළුම් මාවත පක්ෂ කාර්යාලයේදී. මෙම හමුවට බැසිල් රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ද එක්ව සිටියා. එහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ උතුම් නැගෙනහිර සංවිධාන කටයුතු සම්බන්ධයෙන් අවධානය යොමු වී තිබෙනවා. අපි ඉතින් ජනාධිපතිවරණයට සූදානම් වෙනවා. UNP අරබෝදේ UNP ප්‍රශ්නය. අපි එක දෙයක් කියලනවා. ඒ කට්ටිය තෝරලා බේරලා ඒ කට්ටියට දෙන්න පුළුවන් හොඳම අපේක්ෂක අපිට දෙන්නයි කියලා අපි කියනවා. මොකද නැත්නම් අපිට තරඟයක් නැහැ. විශේෂයෙන්ම උතුම් නැගෙනහිර ඡන්ද සායක සංවිධානය කිරීම සහ පැටියොන කටයුතු සංවිධානය කිරීම ගැන සාකච්ඡා කළා. නැත්නම් නිදහස් පක්ෂ සංවසලට යනවද? ඒ ගැන පක්ෂිතාම තීන්දුවක් කරන්නේ නැහැ. නමුත් පෞද්ගලිකව තාම එහෙම ආරාධනා අපිට ආරාධනා කරොත් අපි යනවා. තම ආරාධනා අල්ලමුන්නේ නැහැ. නමුත් ඉතින් අපේ පක්ෂය අපි යන්න ඕනේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක දැන් පොට්ටුවේ සාකච්ඡා මට්ටමේ වගේ මට්ටමද තියෙන්නේ. අපි මුලින්ම කිව්වා එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ කඳවුර ශක්තිමත් කිරීම සඳහා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න කීප දෙනෙක් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙයි කියන එක රහසක් නෙවෙයි. ඒක අද මුළු රටම දන්නවා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බහුතරයක් අද ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පිළි අරගෙන එතුමා වටා ගොනු වෙන්න අවශ්‍ය සංවිධාන කටයුතු සිදු කළා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් හොඳ බව පේන. මොකද දවසින් දවස එකම මන්ත්‍රී කණ්ඩායම වටේ කරගෙන. හැබැයි ඔය කවුරු වටේ ගියත් අන්තිමට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනාධිපති වෙන එක කාටවත් නවත්තන්න බෑ. අගමැතිතුමා එක බංගලාවක භෝජන සංග්‍රහය දෙනවා. සජිත් ප්‍රේමදාස මහත්තය තව බංගලාවක දෙනවා. ඉතින් ඒගොල්ලෝ භෝජන සංග්‍රහ දිදී ඉන්නවා. ජනතාවට අවසන් රාත්‍රී භෝජනේ තමයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 1.5 මුදලක් සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදා ගන්නා බවට විපක්ෂය එල්ල කරන චෝදනාවලට එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් පිරිසක් අද පිළිතුරු ලබා දුන්නා. ඔවුන් විපක්ෂයට අභියෝග කළේ හැකිනම් එම චෝදනා ඔප්පු කර පෙන්වන ලෙසයි. මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 1.5 මුදලක් විෂයභාර අමාත්‍යවරයාගේ දේශපාලන කටයුතු සඳහා යොදවා ඇති බවට ඩලස් අලහප්‍රම මන්ත්‍රීවරයා චෝදනා එල්ල කළේ පසුගිය 21 වෙනිදා. මහා බැංකු බංකොල්ලට පමණක් දෙවෙනි වන මහා පරිමාණයේ මංකොල්ලයක් දැන් මේ මොහොතේ මධ්‍යම සංස්කෘතික අරමුදල තුළ සිදුවෙමින් පවතිනවා. වර්තමාන ඇමතිවරයා සජිත් ප්‍රේමදාස මැතිතුමා ඇමතිවරයා වුණයින් පස්සේ බිලියන 1.5කට වඩා වැඩි මුදලක් විධිමත් නෛතික ක්‍රියාපටිපාටියෙන් බැහැර වෙලා දේශපාලන කටයුතු වෙනුවෙන් මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ඉවත් කරගෙන තියෙනවා. මධ්‍යම සංස්කෘතික අරමුදලේ විදේශිකයන්ට ප්‍රවේශ පත්‍ර අලෙවි කරලා ලැබෙන මුදලින් 25% පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දෙන්නට ඕන. හැබැයි මේ පහුගිය මාස 6-8ක කාල සීමාව තුළදී 1% මුදලක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට දීලා නැහැ. මේ එම චෝදනාවලට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අද ලබා දුන් ප්‍රතිචාරය. ඩල සලහ පෙරම ගරු හිටපු ඇමැතිතුමාගේ ඉල්ලීමක් කරන ඔබතුමා කවුරු හරි කියන බොරු තොරතුරු මේ රට හමුවේ තියන්න සූදානම් වෙන්න එපා. එතුමා සාක්ෂ්‍යතු ඉදිරිපත් කරනවා නම් හිටපු අමාත්‍යවරයෙක් ලබා දීපු තොරතුරක් විදිහට බාර ගන්න සූදානම්. එම නැත්තම් එතුමා කරන ලද ප්‍රකාශ අසත්‍ය ප්‍රකාශ බවත් මේ වෙනකොටත් නම් නොකරන ලද ජනාධිපති අපේක්ෂකේ පිළිබඳව මහා අනියත බියක් නිර්මාණය වෙලා හිත තුළ තියෙන බිය ප්‍රකාශ කරගන්න කරපු ප්‍රකාශ විදිහට තමයි අපි විශ්වාස කරන්නේ. මොකද මේ සජිත් ප්‍රේමදාස ඇමැතිතුමා ජනතාවගේ මුදල්
වලින් සොහොන් කොතවල් හදලා නැහැ තමන්ගේ දෙමාපියන්. පාස්කුව ඉරිදා ප්‍රහාරය තුලින් විනාශයටපත් වෙච්ච ඒ සියලුම පල්ලි ටික යථා තත්ත්වයටපත් කරන්න මුදල් ටික අද වින් කරලා තියෙන මේ සංස්කෘතික අරමුදල. ඉතින් ඒවා කරන එකද මේගොල්ලන්ට මේ අතර ඉදිරියට තියෙන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පොදුජන පෙරමුණ සමග සංධානගත නොවුනහොත් එය පොදුජන පෙරමුණේ ඡන්ද ව්‍යාපාරයට බාධාවක් නොවන බව එක්සත් ජනතා නිදහස් සඳහන පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසනවා. මේ අතර පොදුජන පෙරමුණේ තවත් මාධ්‍ය හමුවක් අද කොළඹ නෙළුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී පැවැත්වුණු අතර එහිදී එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයා පිළිබඳවත් සඳහන් වුණා. කථානායක කරු ජයසූරිය මැතිතුමා පිළි දැනුම් දීලා තියෙන ආකාරයට ඉල්ලාස් වෙනවා. එතකොට ඒජාපේ නියත අපේක්ෂකයා වෙන්නේ කථානායක කරු ජයසූරිය මැතිතුමා. බැරි වෙලාවත් සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කරොත් එක්සත් ජාතික පක්ෂයේ පතාක යෝධයෝ දැනටමත් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය ලබා දෙන්න කටයුතු කරන සජිත් ප්‍රේමදාස මැතිතුමා නැතුව වෙනත් කෙනෙක් ඉදිරිපත් කරොත් අද මාතර රැස්වීමේ ප්‍රධාන කතිකයන් කිහිප දෙනෙක් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට සහයෝගය පළ කරනවා. අපේ විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නියමෙන් හා ඔහුගේ තෝරා ගැනීමෙන් තුන්දෙනෙක් නම් කරලා තියෙනවා සාකච්ඡා කරන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක. ගැටලු සහිත තැන් තියෙනවා, නමුත් තම ඒ ප්‍රශ්න මතුනේ නෑ මං හිතා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක සම්මානගත නුනොත් එතකොට ඉතින් ඔය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාධකය ඡන්ද ව්‍යාපාරය ඉදිරියට යද්දී එතරම් ප්‍රශ්නයක් හැටියට බාධකයක් වෙන එකක් නෑ. මෛත්‍රීපාල මහතාගේ කණ්ඩායම් අපිත් එක්ක එකතු වෙනවා නම් එහෙනම් දුමින්ද දිසානායකලා යන්නේ ඉවත් වෙලා හිස්සති. මම ඒ කුමන්ත්‍රණයක් කියලා කියන්නේ එතුමා අපි ආගමැති කරා, ඇමතිවරු කරා. ඉතින් ඒ ක්‍රියාදාමයෙන් එතුමා අපිත් එක්ක වෙච්ච විරසකය සම්පූර්ණයෙන්ම සමනය කරගෙන තියෙනවා. අංජන ඉන්ද්‍රජිත්ගේ අද දවස ටෙලිකාටුනේ දකිමු දැන්. එළඹෙන නොවැම්බර් මාසයේ නවදේශපාලන කඩයිමත් සමග සියලු පාර්ශව රටම එකමුතු කළ සංවර්ධන යුගයක් බිහි කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. තිසමහරාමයේ ඉදි කෙරුණු පාලමක් ජනතා ඉදිරිපත් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළා. සැමට සහන වැඩසටහන යටතේ තිසමහාරාම ඇල්ලගල සහ බෙරලිහෙළ යාකරමින් කිරිඳිව හරහා ඉදිකෙරුණු මහරජ ගාමිණී අභයපාලම අද ජනතා අයිතියට පත් කෙරුණා. එනිවා සහ ඉදිකිරීම අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් අපේ මාතෘභූමිය අපි එක්සේ සක් කරන්නට ඕන. මම ඔබලට පොරොන්දු වෙනවා නොවැම්බර් මාසයේ දෙසැම්බර් මාසයේ ඒ සිදුවෙන දේශපාලනික කඩයිම තුළ එකමුතු වුණු මාතෘභූමිය ශීඝ්‍ර සංවර්ධනයක් ලබන මාතෘභූමිය නිර්මාණය කරනවාමයි කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. අද මේ පාලම මම නම් කරේ රට එක්සේ සත් කරපු දුටුගැමුණු රජතුමා අනුස්මරණය කරමින්. එදා දුටුගැමුණු රජ සමයේ මුළුමහත් ශ්‍රී ලංකාවම එක්සේ සත් වුණා සේම එවන් යුගයක් නිර්මාණය කිරීම මේ සජිත් ප්‍රේමදාසගේ එකම බලාපොරොත්තුවයි කියන එක මම මේ අවස්ථාවේ සඳහන් කරනවා. සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ බව කියන මොහමඩ් නජීම් මොහමඩ් ඉම්රාන් හෙවත් කංජිපාණි ඉම්රාන්ට අද කොළඹ මහාධිකරණය බරපතල වැඩ සහිත වසර 6ක සිර දඬුවම් නියම කළා. ඒ ගංජා කිලෝග්‍රෑම් 5කට අධික ප්‍රමාණයක් ළඟ තබා ගැනීමේ සහ ජාවාරම් කිරීමේ චෝදනා යටතේයි. කොළඹ අපරාධ කොට්ටාශයේ භාරයේ සිටි පාතාලකල්ලි නායකයෙකු ලෙස සැලකෙන කංජිපාණි ඉම්රාන් අද කොළඹ මහාධිකරණය හමුවට ඉදිරිපත් කළා. ඒ නීතිපතිවරයා විසින් ගොනු කළ නඩුවකට පෙනී සිටීම සඳහායි. 2018 වසරේ සැප්තැම්බර් මාස 13 වෙනිදා මාලිගාවත්ත ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 5ක් සහ ග්‍රෑම් 300ක් ළඟ තබා ගැනීමට සහ ජාවාරම් කිරීම ඔහුට එරෙහි චෝදනාවයි. එම චෝදනා යටතේ අද අධිකරණ හමුවට ඉදිරිපත් කළ කංජිපාණි ඉම්රාන් අධිකරණ හමුවේ පවසා ඇත්තේ එම චෝදනාවලට තමන් වැරදිකරු බවයි. ඒ අනුව ගංජා සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා දෙකට වසර 3 බැගින් වසර 6ක බරපතල වැඩ සහිත සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනිසුරු ගියාන් කුලුතුංග මහතා විසින් නියම කළා.
ඩුබයි සිට මෙරටට පිටුවහල් කළ කංජිපාන ඉම්රාන් කටුනායක ගුවන් තුරුපලේදී අත්අඩංගුවටපත් උනේ පසුගිය මාර්තු මාස 28 වෙනිදායි. පසුව කොළඹ අපරාධ කොට්ටාෂයේ විසින් ඔහු අධිකරණයේ හමුවට ඉදිරිපත් කළ අතර ආරක්ෂක අමාත්‍යාංශයෙන් කළ ඉල්ලීමකට අනුව මාස 3ක කාලයක් කංජිපාන ඉම්රාන්ගෙන් රඳවා ප්‍රශ්න කිරීමට අධිකරණයේ කොළඹ අපරාධ කොට්ටාෂයට අවසර ලබා දී තිබුණා. විරාමින අනුතුර තවත් ප්‍රවෘත්ති කිහිපයක් දැන්. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වසීම් තාජුඩීන් ඝාතනය ඇතුළු සිද්ධීන් හයක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ තමා වෙත ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිශ්චිත වාර්තා බවට පෙනී යන බව නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. ඒ අනුව තමා වෙත අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙසත් අදාළ සිද්ධි පිළිබඳ සම්පූර්ණ විමර්ශන උද්ෘත පමණක් ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා ලිපියක් මගින් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. 2019 8 21 වෙනි දින තමා වෙත වෙන ලද වැදගත් සහ අන්දෝරණාත්මක විමර්ශනවල ප්‍රමාදය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිපතිවරයා අද මෙම ලිපිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයාදී නීතිඥ නිෂාරා ජයරත්න මෙනවිය ප්‍රකාශ කළා. ඒ අනුව ලසන්ත වික්‍රමතුංග ඝාතනය මුතුර්හිදී සහනසේවකින් 17 දෙනෙකු ඝාතනය කිරීම සම්බන්ධ විමර්ශන, මාධ්‍යවේදී කීත්නයා පැහැර ගැනීම, වසීම් තජුඩීන් ඝාතනය, පුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම යන සිද්ධීන්වලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තා අවිනිශ්චිත වාර්තා බවට පෙනී යන බව නීතිපතිවරයා එම ලිපියෙන් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා. ඒ අනුව මූලික කරුණු හයක් උපුටා දක්වමින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අසතුටුදායක තත්ත්වයක් උද්ගතව ඇති බවටයි නීතිපතිවරයා අවධාරණය කර තිබෙන්නේ. මෙතෙක් සිදු කර ඇති විමර්ශනවලින් සම්පූර්ණ සාක්ෂි තත්ත්වය අපැහැදිලි වීම, යම් විමර්ශනයන්ට අදාළ සැකකරුවන් පිළිබඳව පැහැදිලි අනාවරණයක් නොමැති වීම, විමර්ශනවල ඉදිරි සැලැස්ම සම්බන්ධයෙන් අවශ්‍ය කරුණු අනාවරණ නොවීම, විමර්ශන අවසන් කිරීමට අවශ්‍ය නිශ්චිත කාල සීමාව සඳහන් කර නොමැති වීම, නීතිපතිවරයාගෙන් අවශ්‍ය නෛතික උපදෙස් පැහැදිලිව සඳහන් කර නොමැති වීම සහ විමර්ශන ආරම්භ කර ඇති දිනය සලකා බැලීමේදී වසර ගණනාවක් ගත වුවද විමර්ශන මෙතෙක් අවසන් නොවීම යන කරුණු නීතිපතිවරයාගේ අවධානයට යොමු ඇති බවයි අදාළ ලිපියේ දැක්වෙන්නේ. ඒ අනුව අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් තමා වෙත අවිනිශ්චිත වාර්තා ඉදිරිපත් කිරීමෙන් වළකින ලෙස නීතිපතිවරයා මෙම ලිපියෙන් වැඩබලන පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබෙනවා. එමෙන්ම අදාළ විමර්ශන නිසි උපදෙස් ලබා දී කඩිනම්ව සහ ඵලදායීව සිදු කිරීමෙන් පසු විමර්ශන සම්බන්ධයෙන් සම්පූර්ණ විමර්ශන උද්ෘත පමණක් ඉදිරිපත් කරන ලෙසත් ලිපිය මගින් පොලිස්පතිවරයාට දන්වා තිබෙනවා. තවත් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. රටම කෙටියෙන්. දඹුල්ල හබරණ මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේදී ත්‍රිකුණාමලයේ සිට කොළඹ දෙසට ධාවනය වූ ලංගම බස් රථයක් ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි වෑන් රථයක ගැටී අදාළියම සිදු වූ අනතුරකින් පුද්ගලයන් 25 දෙනෙකු තුවාල ලබා දඹුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබුවා. තුවාල ලැබුවන් සිව් දෙනෙකුගේ තත්ත්වය බරපතල වන අතර අනතුරින් බස් රථයේ මාර්ගය හරහා පෙරළී ගොස් තිබුණේ මෙලෙසින්. මිද්දනිය තෝරපලයාය ප්‍රදේශයේ නිවසක සිටි පුද්ගලයෙකුට ඊයේ රාත්‍රී 8ට පමණ නාඳුනන පුද්ගලයෙකු කළ වෙඩිතැබීමකින් 37 තරුණයෙකු බරපතල තුවාල ලැබුවා. නිවසෙන් නොසිටි අවස්ථාවක පැමිණි කිසියම් පිරිසක් විසින් මෙම වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර වෙඩිතැබීමට හේතුව මෙතෙක් අනාවරණ වී නැහැ. මත්කුඩු ළඟ තබාගැනීමේ චෝදනාවකට පොලිස් අත්අඩංගුවේ පසු වී ඇප ලැබූ මිනුවන්ගොඩ පොල්ලොත්ත ප්‍රදේශයේ පදිංචි 24 තරුණයෙකු හදිසිය රෝගාතුර වීමෙන් ඊයේ දහවල් ජීවිතක්ෂයට පත් වී තිබෙනවා. පෙරේදා මොහුට අධිකරණයෙන් ඇප ලැබී ඇති අතර ඥාතීන් පවසන්නේ නිවසට පැමිණි ඔහු තමන් පොලිසියේදී සහ බන්ධනාගාරයේදී පහර කෑමට ලක් වූ බව ප්‍රකාශ කළ බවයි. එයාට අසාධ්‍ය තත්ත්වයක වගේ හිටියේ. මොකද බඩේ කොරේ හැදිලා කෑ ගැහුවා. එතන ගෙදර යන්න ඕන කිව්වා, අම්මා බලන්න ඕන කිව්වා. මට මේ පහර දීපු ඒවා තමයි රිදෙන්නේ කියලා කිව්වා එයා. අනේ අම්මේ මට ඉන්ද්‍රිය ගානවා කිය කී තමයි කිව්වේ. පිටට ගැහුවා කිව්වා, කකුල්ලෝට ගැහුවා, බඩට ගැහුවායි කිව්වා. කෙසේ වෙතත් අධිකරණ වෛද්‍ය වාර්තාවේ දැක්වෙන්නේ මරණයට හේතුව ඩෙංගු රෝගය බවයි. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලේ සභාපති ශශාංක මනුහාඩ් සහ උපසභාපති ඉම්රාන් කවාජා ඊ රාත්‍රී දිවයිනට පැමිණියා. දින 4ක කාලයක් මෙරට රැඳී සිටින ICC සභාපතිවරයා ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් අද පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වුණා. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සහ ක්‍රීඩා අමාත්‍යවරයා කළ ආරාධනාවකට අනුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශශාංක මනෝහර් සහ උපසභාපති ඉම්රාන් කවාජා ඒ රාත්‍රී දිවයිනට පැමිණියේ සිව්දින සංචාරයක් සඳහායි. ICC සභාපතිවරයා ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාත් සමග සාකච්ඡාවලටත් එක්වීමට නියමිතව තිබෙනවා.
ශ්‍රීලංකා නවසීලන්ත දෙවෙනි ටෙස්ට් තරගයේ සිවෙන දිනේටත් අද වර්ෂාවෙන් බාධා හෙළ වුණා. කොළඹ පීසරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැතුණු තරගයේ අද දිනේදී ක්‍රියාත්මක කරන්නට හැකිුණේ පන්දු වාර 29යි පන්දු 3ක් පමණයි. වර්ෂාව හේතුවෙන් තරගයේ අද දිනේ සඳහා නතර කරන විට පළමුවෙනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව කඩු 6ක් දෙවි ලකුණු 144ක් ලබා සිටියා. ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 2කට සහ කුසල් පෙරේරා ලකුණු 19 ක්‍රීඩාගාරයේ වෙත හරවා යැවුවේ ට්‍රෙන්ට් බෝල්ට්. නායක දිමුත් කරුණාරත්න 23 වෙනි ටෙස්ට් අර්ධ ශතකයේ වාර්තා කරමින් ලකුණු 65ක් රැස් කළ අතර මේ සමග ඔහු පළමු පෙළ ක්‍රිකට් දිවියේ ලකුණු 12000 සීමාව පසු කරන්නට සමත් වුණා. නිරෝෂන් දික්වැල ලකුණු 19 දෙවි යද්දී ධනංජිත සිල්වා ලකුණු 9 දී ලබා දුන් පහසු උඩ පන්දුව ට්‍රෙන්ට් බෝල්ට් අතින් ගිලිහි ගියේ මෙලෙසින්. දිනේ නිමා වන විට ධනංජිය නොදෙවි ලකුණු 32ක් ලබා සිටියා. ට්‍රෙන්ට් බෝල්ට් සහ ටිම් සෞති අතරේ කඩු දෙක බැගින් බෙදී ගියා. වර්ෂාවෙන් අද දිනේ සීදී යද්දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් ඒ අතරතුර ක්‍රීඩාගාරය තුළ කාඩ් ක්‍රීඩාවේ නිරත වන අයුරුද දක්නට ලැබුණා. එක් දින තරඟ තුනකට සහ 20යි 20 තරඟ තුනකට සහභාගී වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස 27 වනදා සිට ඔක්තෝබර 9 වනදා දක්වා පාකිස්තානයේ තරඟ සංචාරයකට එක්වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරනවා. එක් දින තරඟ තුන කරච්චිහිදී පැවැත්වීමට නියමිත අතර 20යි 20 තරඟ තුන පැවැත්වීමට නියමිතව ඇත්තේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී. කිසිම විටක් පාකිස්තානයේ සහ ශ්‍රී ලංකාව අතර ලෝක ටෙස්ට් ශූරතා තරඟාවලියට අදාළ ටෙස්ට් තරඟාවලිය ලබන දෙසැම්බර් මාසය දක්වා කඩමනටත් පීවරගෙන තිබෙනවා. ඒ සමගින් රාත්‍රී 10යි 30 අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අවසන් වෙනවා. යලි හමුවීම හෙට උදැසන අද දවසේ. සුබ රාත්‍රියක්.